නාඩිය සඳුදා සහ සිකුරාදා රාත්‍රී 10ට ස්වර්ණවාහිනියෙන්. ඊනෝ ගැස්ට්‍රික් ආම්ලිකතාවයට එරෙහිව තත්පර 6න් ක්‍රියාකිරීම මරණයි. එදා අපි කරගෙන ගිය ව්‍යාපෘති නතර කරා. ඒ ව්‍යාපෘති නතර කිරීම හින්දා ඒවා සමග සම්බන්ධ වෙලා හිටපු ව්‍යාපාරිකයන්, කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් මේ අයගේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම අඩපණ වුණා. ලක්ෂ 4ක පමණ රැකියාවන් අහිමි වුණා. මේ අදූරදර්ශී වැඩපිළිවෙල නිසා තමයි ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තේ. අපි මේ රටේ බුද්ධිමතුන් වෘත්තිකයන් එකතු කරලා මේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කළා. ප්‍රශ්න හඳුනාගෙන ඒවට සැලසුම් අපි හදලා තියෙනවා. අතිවිශාල ජනකායක් රැස් වෙලා ඉන්නේ. අනිවාර්යයෙන්ම 16 වෙනිදාට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති කරන්න. එක්සත් ජාතික පක්ෂය මම හිතුවේ නෑ මෙච්චරම බංකොලොත් වෙලා කියනවා කියලා. කරන්න බැරි පොරොන්දු දෙනවා, බොරු පොරොන්දු දෙනවා, එක්කෝ යාගෙනම කතා කරනවා. බොත්තම තද කරාම මිඩ්වයිෆ් වෙනවා. ඉතින් දැන් මේ බලාගෙන ඉන්නේ මිඩ්වයිෆ් ගෙන්න ගන්න හැමෝම. බොත්තම හම්බු වෙනකම් අපිට යා ඕන තරම් බොත්තම් තද කරගත්තට කමක් නෑ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ වැඩපිළිවෙලක්. රට දියුණු කරන දැක්ම ඒ දැක්ම මොහු ගාව නැහැ. නොවැම්බර් මාසේ 16 වෙනිදා උදේ පාන්දර කොහටද යන්නේ? චන්දපොලට ගිහිල්ලා පෝට්ටුව ලකුණට කතිර ගහන්න. එදාට ඔබේ නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා වෙනවා කියන එක ස්ථීර වශයෙන්ම ලබුනාසිරාට ප්‍රකාශ කරනවා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ තවත් ජනරැලියක් පැවැත්ුණේ ගාල්ල බද්දේගම නගරයේදී. අද වෙනකොට රාජ්‍ය සේවය මානසිකත්වය බිඳලා දාලා ජනාධිපති ලේකම්තුමා රාජ්‍ය සේවයේ ඉහළම පණිවිඩ දරපු පුද්ගලයා පවා ශිරගත කරා. රාජ්‍ය සේවය ක්‍රියාශීලී නොවී රාජ්‍ය සේවකයා තීරණ ගන්න නැතුව අපිට ආර්ථිකයේ ඉදිරියට ගෙන යන්න සංවර්ධනයේ ඉදිරියට ගෙන යන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව රාජ්‍ය සේවකයාගේ ක්‍රියා කිරීමට ඇති නිදහස අපි පාවුරු කරනවා. අපි සෑමදාම අභියෝග බාරගත්ත කණ්ඩායමක්. අපි ඒ අභියෝග බාරගෙන ඒ අභියෝග ජයග්‍රහණය කරා. ඒ වගේ දැන් තියෙන අභියෝගත් අපි ජයග්‍රහණය කරනයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරගන්න ඕනේ. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත අධිකරණයේ ගොනු කළ නඩුව අද නිෂ්ප්‍රභ කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය අප්‍රේල් 4 වෙනිදා අහිංසා වික්‍රමතුංග වෙනුවෙන් යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය මෙම නඩුව ගොනු කර තිබුණා.